ඔන්නගොල මෙදස් ටිකේම ඉල්ලපු වීඩියෝ එකක් අදමං ගෙනවා ගොඩක් කටියමටකව ශොපින් හෝල් එකක් කරන්නක් කී කරන්නක් කී කියලා. ඉතින් ගිය සති මම පොඩක් ඇවිද්දා පොඩි ශොපින් ස්ප්‍රී එකකට ගියා. ඔගලන්ට පෙනෙන මම ඩ්‍රෙසස් පහක් ගත්තා. හරි, මම ගියා කයිලි ඇන්ජල්, නෝරා රීඩ්, ඊට පස්සේ කූල් ප්ලැනට්. මම දන්න මේ ෂොප්ස් ඔක්කොම ඔගොල්ලෝ හරි කැමති තැන් කියලා. බලමු එහෙනම් මොනවද මේ ඩ්‍රෙසස් කියලා. පටන් ගමු වීඩියෝ එක. හරි, ඉතින් මුලින්ම මම පෙන්නනම් කයිලි ඇන්ජල් එකෙන් මම මොකද ගත්තේ කියලා. මම කයිලි ඇන්ජල් එකේ ගොඩාක් ටයිම් වේස්ට් කරා ඇඳුමක් හොයාගන්න. මට හරි ගියේ එකම එක ඇඳුමයි. ඉතින් මෙන්න මේක. මම ගත්තම පාටි ෆ්‍රොක් එකකටත් අඳින්න පුළුවන්, බොඩි කෝන් ඩ්‍රෙස් එකක්. හැබැයි මේ යට තියෙන ෆ්‍රිල් එකක්, පෙප්ලම් ටයිප් එකේ ෆ්‍රිල් එකක්. ඉතින් මම හරි මාසයි ඇඟ මේ උඩ හරියෙන් ටයිප් වෙලා යටින් පෙප්ලම් ෆ්‍රිල් තියෙනවට මට හිතෙනවා හරිම ලස්සන ෂේප් එකක් බොඩිකට හම්බ වෙනවා කියලා. ඉතින් ඒ නිසා මම මේක දැක ගමන් හරිම ආසාවෙන් ගත්තා. මේක ලේස් එකක්. මේ ෆ්‍රිල් එකට දාලා නැහැ ඒගොල්ලෝ. මොනවද යටට බඩිබෝදිස් ලයිනින් එකක් මෙතන දාලා තියෙන නිසා අර හරිම ලස්සන. දැන් මේක නී එකට චුට්ටක් උඩ හරියන් වගේ මේක නවතින්නේ. එතකොට නී එක හරියයි කකුල ලස්සනට පේනවා මේ ලේස් එක ඇතුලින්. ප්ලස් පොඩි රේන්ද වගේ තියෙනවා වේස්ට් එකෙන්. ඊට පස්සේ මේක ස්පගෙටි ස්ට්‍රැප් එකක් තියෙන්නේ. හැබැයි මේකේ මිංගලෝ ඇටෑච් කරලා තිබුණ ඔෆ් ෂෝල්ඩර් ස්ලීව්ස් දෙකක් මේ විදිහට, ඒ කියන්නේ මෙතනට එන්න. I was very disappointed about this because the size of this sleeve is very small. මේක මම බැලුවා ඒගොල්ලන්ගේ පොඩි සයිස් වල ඇඳුම් වලත් ලොකු සයිස් වල ඇඳුම් වලත් ඔක්කොම එකම සයිස් එකේ ස්ලීව් එක තිබ්බේ. ඉතින් මේක ඇත්තටම අතක් දාගන්න පුළුවන් සයිස් එක නෙමෙයි. So this is waste of material. මම දැන් මේක දෙකම ඕපන් කරලා මම හිතුවා මේම එක පැත්තකට ෆ්‍රිලි ස්ලීව් එකක් වගේ එකක් දාන්න, බලූන් ස්ලීව් එකක් වගේ මොකක් හරි මොනහරි කරන්න. ඒ වුණාට ඉතින් මට හිතුණා ස්ලීව්ලස් මේ ස්පගටි ස්ට්‍රැප් එකත් එක්ක මේක ඊට වඩා ලස්සනයි කියලා. So this I have taken off. ඉතින් අවලෝ ඊගවට ආසාවන් එපි එක ඇඳලා බලන්නනේ. හරි, එහෙනම් අපි මේක ඇඳලා බලමු. හරි, මට මේකේ ප්‍රයිස් එක කියන්න බැරි වුණා. මේක 3700 උනේ මේ ඩ්‍රෙස් එක. හරි, ඊළඟට අපි බලමු නෝරා රීඩ් එකේ මොනවද ගත්තේ කියලා. මම ඒකනොත් ඩ්‍රෙසස් දෙකක් ගත්තා. පළවෙනි එක මෙන්න මේක. මම ඔගල යාගලගේ පේජ් එකට ගියොත් මේ ඩ්‍රෙසස් බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේක. මේකත් ටයිට් ඩ්‍රෙස් එකක්. අර කොඩ්රොයි ටයිප් එකේ, අර කොඩ්රොයි නෙවෙයි මේකට, මේවට කියන්නේ මේක නිකන් අර ස්ට්‍රෙචි මටීරියල් එකක් ඔයගලන්ට පේනවා ඇති. හැබැයි ටිකක් තුනි මේ මටීරියල් එක, තුනි. යූෂුවලි මේ වගේ මටීරියල් ටිකක් ඝනකම මේක. හැබැයි එහෙම නැහැ, මේක හරිම තුනි. බටන් ඩවුන් තිබ්බට මේක ඕපන් කරන්න බැහැ. මේ පහල තියෙන ස්ලිට් එකක්, බෙල්ට් එකක් තියෙනවා, ස්ලීව්ස් උත් මිඩ් ලෙන්ත් එක තියෙනවා. ඉතින් මම මේ කලර් එකට ගොඩක් ආසයි. සැමන් පින්ක් කියන්නේ ඊට වඩා චුට්ටක් ඩාර්ක් සැමන් පින්ක් කියන්නේ. මේකෙන් හොඳ කොම්ප්ලිමන්ට් කරන ස්කින් එක තියෙන නිසා මම මේකට හරි ආසයි. මේක මම දැක්ක බලන්න පේජ් එකේ ගොඩක් අය ඇඳලා දාලා තියෙනවා. මට ආසයි තව නිසා මම හිතුවා මේක ට්‍රයි කරලා බලන්න. So let's go.
Okay, next one is also from Nora Reed. Make harima 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 cute dress එක. Make a burgundy color. දැන් චුට්ටක් මේක පොඩි වෙලා. ආ මට අර dress එකේ price එක කියන්න බැරුණානේ. ඒක උනේ 2600. මේක ස්ලීව්ස් නැති ඩ්‍රෙස් එකක්. මේවට අපි කියන්නේ ටැන්ක් ටොප් ටයිප් එක කියලා, ගවුම. ඊට පස්සේ යට ෆ්‍රිල් එක තියෙනවා. යූ ඕල් නෝ මම මේ ෆ්‍රිල්ස් වලට හරිම කැමති. ඊට පස්සේ බෙල්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ඉඳලා ඇවිල්ලා ඉස්සරහට අපිට ටයි අප් කරන්න බැරි නිසා ස්ලීව්ස් දෙකක් ඇටච් කරලා තියෙනවා. මේ ස්ලීව්ස් දෙක එන්නේ ඔෆ් ෂෝල්ඩර්. මම අර ඉස්සෙල්ලා ගවුම් පෙන්නුවා වගේ මේ හරියට වගේ විතර එන්නේ. ඉතින් මේක හරීම හරීම ලස්සනයි. මේ කලර් එකත් හරීම ලස්සනයි. හරියට මගේ ස්කින් එක කම්ප්ලිමන්ට් කරන කලර් එකක් මේ බර්ගන්ඩි කියන්නේ. මේකේ එකම ප්‍රශ්නේ තියෙන්නේ මේ ස්වීට් හට් ටයිප් එකට තියෙන්නේ මේ කර. හැබැයි මේක අපි නිකන් ඇඳොත් එහෙම මේක පොඩක් එහෙම හැමතිස්සෙම වැටෙනවා වගේ බලනවා. ඉතින් අනිවාර්යෙන් මේ වගේ දේවල් වලට අපි මොන හරි හැක්ස් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මම හිතන්නේ හොඳම දේ තමයි මේකට ඩබල් සයිඩ් ටේප් එකක් මෙහෙම දැම්මම මේක ලස්සනට අර කර්ව් එක ලස්සනට ඇලවිලා තියෙනවා. එතකොට ඒක එහෙම මේක යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් ලෙන්ත් එක කතා කරොත් මේකත් මිඩ් ලෙන්ත් කියන්නේ මේක චුට්ටක් කොටයි. ඒනට හරිම ලස්සනයි. ඉතින් ඇඳලා බලමු. මේ ඩ්‍රෙස් එකේ ප්‍රයිස් එක මට ඔයගලන්ට කියන්නම් තුන. මේකත් මේක මම සේල් ගත්තේ. ඉතින් මේක මම හිතන්නේ ඔරිජිනල් ප්‍රයිස් එක 2000 ගණක් වගේ විතර වෙලා මම ගත්තේ 1000. මට මතක විදිහට මේකේ ටැග් එක නැහැ. සේල් නිසා වෙන්නේ ඒකළු ටැග් එක ගලවලාද දන්නේ නැහැ. මේ so this is around 1000 after sale price. හරි. ඊළඟට අපි බලමු ස්කූල් ගන්නට එකෙන් ගත්ත ඩ්‍රෙසස් දෙක. මේ දෙකට නම් මම ගොඩාක් 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 කැමති. එකක් නම් මම ඔල්රෙඩි ඇඳක් එක. හරා. ඉතින් මේකේ කලර් එක ගැන කතා කළොත් හරිම ඩීසන්ට් කලර් එකක්. මම හරි කැමති මේ වගේ නියුට් කලර්ස් වලට. මට හරිම අහස හිතෙනවා සහ හරි මම හිතනවා හරි ඩීසන්ට් ලුක් එකක් දෙනවා කියලා. ඉතින් මේකේ ඉනට ඉලාස්ටික් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකේ තරම කියන යට ෆ්‍රිල් එකක් තියෙනවා. ඉතින් මම හරිම කැමති ෆ්‍රිලි ඩ්‍රෙසස් වලට. මේක කොටස් දෙකකට තමයි පහල කොටස තියෙන්නේ. يعني ෆ්‍රිල් දෙකකට. මේක තුන්වෙනි එක. මේකත් ඉතින් ඇඳම හරිම ලස්සනයි. කැෂුවල් අඳින්න සිම්පල් විදිහට ඇඳගෙන හවසකට කොයි හරි යන්න ඒ වගේ වලට හරිම ෂොක් මේ වගේ ගවුම. මම මේකට බෙල්ට් එකකුත් ගත්තා. මේ බෙල්ට් එක ගත්තා. හැබැයි මම පාවිච්චි කරේ නැහැ. මට හිතුණා බෙල්ට් එක නැතුව ඇඳම ඊට වඩා ලස්සනයි කියලා. අපි බලමු එහෙනම් කොහමද මේක ඇඳම ලුක් එක කොහොමද කියලා. කලින් පෙන්නපු ගම මේ ප්‍රයිස් එක මම ඒක ඇඳපු නිසා මට ටැග් එක ගැලවෙන නිසා මට මතක නැහැ. 2700 වගේ ගානක් මට මතක විදිහට. හරි ඊළඟ එක ඒකත් ඒ වගේම නියුඩ් කලර් එකක්. මේක ඒලයින් ටයිප් එකකට වගේ තියෙන ඩ්‍රෙස් එකක්. මේකෙත් යට ෆ්‍රිල් එකක් තියෙනවා. ඉතින් මම මේ වගේ ඩ්‍රෙසස් වලටත් හරිම කැමති. ඒ කියන්නේ නිකන්ම අර කෙලින්ම තියෙන ෂේප් එකක් නැතිව වගේ තියෙන ඩ්‍රෙසස් වලටත් මම හරි කැමති. අමුතු ගර්ලිෂ් ලුක් එකක් එනවා ඒ වගේ ඇඳුම් වලත්. ඉතින් මේකේ ස්ලීව් එක නෝමල් ස්ලීව් එකක් මිඩ් ලෙන්ත් කලර් එක. again nude plus this has pockets. දෙපැත්තෙම pockets දෙකක් තියෙනවා. අතරම මේ විදිහෙම මේ ස්ටයිල් එකේම ගවුම් වල ගොඩාක් තියෙනවා. සමහර ඒවා තියෙනවා ස්ලීව්ලස් ඒවා.
මම හරිම 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 කැමති මේ වගේ ඉනක් නැතුව පොඩක් ලූස් එකට තිබිලා මේ පහලින් මේ වගේ ෆ්‍රිල් එකක් තියෙන ගවුම් වලට. මේක උනේ 2450 කියනකෝ. ඒක තමයි. ඉතින් මේකටත් අපිට බෙල්ට් එකක් දාලා දෙන්නත් පුළුවන්, බෙල්ට් එකක් නැතුවම දෙන්නත් පුළුවන්. හරිම ඩීසන්ට් ලුක් එකක් තියෙන මට හිතෙන මේ වගේ ඩ්‍රෙස්ස් වල. හරි, එහෙනම් අපි මේකත් ඇඳලා බලමු. ඉතින් ඔන්න ඔය ඩ්‍රෙසස් පහ තමයි මේ පාර ෂොපින් හෝල් එකේ මංගලන්ට පෙන්නුවේ. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ, ඔයගොල්ලෝ කොයි ඩ්‍රෙස් එකකටද වැඩියෙන් කැමති, මොන හරි වෙනස් වෙන්න ඕන විදි තිබුණද හැමදේම මට කමෙන්ට් කරලා කියන්න. ඉතින් ආයෙත් දවසක ෂොපින් හෝල් එකක් කරන්නම්. ඉතින් ෂොපින් හෝල් කරන එක ඇත්තට ලේසි නෑ, මොකද මමම විදන් කරගෙන ඇඳුම් ගන්න ඕන නිසා ගොඩක් වෙලට ඉතින් ඇඳුම් අරගෙන මට වැඩි කාලයක් තියෙන්නේ නෑ. ඉතින් එකතු කරගෙන ඔයගොල්ලන්ට ඇට්ලීස්ට් ඩ්‍රෙසස් පහක්වත් පෙන්වන්න ඕන නිසා ඉතින් එක ගොඩක් වෙලාවට පරක්කු වෙන්නේ මං ගන්න එක ඇඳලා ඉවර කරනවා. ඒ නිසා ඉතින් හරි, ඉතින් ඒ වගේම ආයි මතක් කරන්න කැමති තාමත් මගේ YouTube family එකට එකතු වෙලා නැත්තම් අමතක කරන්න එපා subscribe කරන්නත්, මගේ community එකට join වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ Instagram Facebook pages follow කරන්න, like කරන්න අමතක වෙන්න එපා. same handle nims girly talks. හරි, ඉතින් මම හිතන මේ video එකත් ඔයගොල්ලෝ ගොඩාක් ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් තව මේ වගේ video බලන්න ආසනම් මට එකක් කියන්න, කොයි විදිහේ වීඩියෝස්ද ඔයගොල්ලෝ බලන්න ආස කියලාත් මට කියන්න. එහෙනම් ඉතින් හැමදාමත් කියනවා වගේ පරිස්සමෙන් ඉන්න, ලස්සනට ඉන්න, ඒ වගේම මොස්ට් ඉම්පෝර්ටන්ට් දේ තමයි සතුටින් ඉන්න. ඉතින් මොන ප්‍රශ්නේ තිබුණත් සතුටින් ඉන්න තමත කරන්න එපා. ගිහින් එන්න, bye.